සන්ධ්‍යාවක් අද පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායකවරයා රහස් ඡන්දෙන් තෝරාපත් කර ගැනීමේ අවස්ථාව තිබුණා. ආණ්ඩුවෙන් ස්වාධීන වී විපක්ෂයට එක්වෙච්ච කාණ්ඩායම අපිත් එක දිගින් දිගටම කතා කරා පොදු අපේක්ෂක ඉදිරිපත් කරමු කියලා. අපි එකගත්වේ ප්‍රකාශ කරා. අපි කිව්වා රංජිත් සියඹලා පිටිය හිටපු නියෝජ්‍ය කතානායකතුමා එයා අලුත් එක්කෙනෙක් නෙවෙයි ආණ්ඩුවේම ඉන්න නියෝජ්‍ය කතානායක. ඊයේ හවස් වෙනකනුත් එතුමා වාඩිලා හිටියා ආණ්ඩුවේ පැත්තේ. අද උදේ අපේ මන්ත්‍රීවරුන්ට දැනගන්න ලැබුණා ආණ්ඩුවේ අපේක්ෂකයත් සිමලා පිටියේ මන්ත්‍රීතුමා කියලා. කෝක නමුත් අපි පොදු ඒකකතාවෙන් පාර්ලිමේන්තුවට ගියා. සිමලා පිටියේ මන්ත්‍රීතුමාගේ නම යෝජනා කරයින් පස්සේ ආණ්ඩු පක්ෂයේ GLP ඉරිස් එමත්තුමා නැගිටලා කිව්වා අපිත් අපේ සහයෝගය දෙන්නේ සියඹලා පිටියේ මන්ත්‍රීතුමාට. එතනදී අපිට පැහැදිලි වුණේ ආණ්ඩු පක්ෂයේ අපේක්ෂක සියඹලා පිටියේ මන්ත්‍රීතුමා කියලා. ඉතින් ආණ්ඩුවත් එක්ක අපේ ගණ දෙන්නේ නැහැ. අපි ඒ වෙලම තීරණය කරා. අපි අපේක්ෂකගේ විදියට විරුද්ධ පක්ෂයේ ඉම්තියාස් බාකීර් මාකර් මැතිතුමා ඉදිරිපත් කරා. අපි ආණ්ඩුවත් එක්ක ගණ දෙනු කිසි දෙයක් නැහැ. නැතිනම් මේ රටේ ජනතාව කියයි ආණ්ඩුව විපක්ෂය එකම දේ කියලා. අපි එහෙම කියා ගන්නවත් අපි එහෙම ගණදෙනු කරන්නවත් කැමති නැහැ. ඒක නිසා තමයි ආණ්ඩුවේ අපේක්ෂකයා විදියටත් ස්වාධීන කාණ්ඩායම අපේක්ෂක විදියටත් සියඹලා පිටියේ මන්ත්‍රීතුමා ඉදිරිපත් කරද්දී අපි වෙනින්ම විපක්ෂයේ අපේක්ෂකයා විදියට ඉම්තියාස් බාකීර් මාකර් මැතිතුමා ඉදිරිපත් කරා. අපිට තේරෙනවා ආණ්ඩු පක්ෂයේ ස්වාධීන වාපු කාණ්ඩායම අද විපක්ෂයේ ඉන්න කාණ්ඩායමේ විශාල පිරිසක් ඉන්නවා මේක අවංකව කරන අය. නමුත් කීප දෙනෙක් ඉන්නවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයත් බේරගෙන කොහොමද සර්වපාක්ෂික ආණ්ඩුවකට යන්නේ කියලා. රටේම ජනතාව කියන්නේ මහින්ද රාජපක්ෂත් එපා, ගෝඨාභය රාජපක්ෂත් එපා, රාජපක්ෂ පවුලත් එපා, දූෂිතයත් එපා කියලා. අපි එහෙනම් ජනතාවගේ හඬට ඇහුම් කන් දෙමින් අපි කියන්නේ ගෝඨාභය රාජපක්ෂ නැති, මහින්ද රාජපක්ෂ නැති, මේ දූෂිත පවුල දූෂිතයොත් නැති ඕන සර්වපාක්ෂික ආණ්ඩුවක් සම්බන්ධයෙන් ජනතාව වෙනුවෙන් ඕනෑම කටයුත්තක් කරන්න සමගි ජන බලවේගයේ ඉදිරිපත් වෙන විත්තිය මම ප්‍රකාශ කරනවා. ඒ වගේම අපි අද කතානායක ඡන්දෙදි නැවත වරක් මම කියනවා ආණ්ඩු පක්ෂය එතුමාට උදව් කරනවා කිව්ව නිසා තමයි රංජිත් සියඹලා පිටියට අපි විපක්ෂයෙන් වෙනින් අපේක්ෂක ඉදිරිපත් කරේ. ඉතින් අපි ඒක නිසා මේක අපි බොහොම රට වෙනුවෙන් හිතලා ජනතාවගේ ඉල්ලීම් වලට හඬට කන් දීලා කරපු තීන්දුවක් බව මෙතන ප්‍රකාශ කරනවා.